ජාතික ජනබලවේගය සංවිධාන කළ රන්න ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. තවත් නියෝජිතින් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. අද අප රට දේශපාලනයේ මාලිමාව සහ අංග සනාක ඇරෙන්න වෙන කිසිම මාතෘකාවක් නැතිවි. ආ සෛද්‍ය වේදිකාවෙත් වැඩිපුරම කියවන නම මොකද්ද? අනුර දිසානායක මාලිමා. ආ රනිල්ගේ වේදිකාවේ ආයතනම තමයි. ඒකෙත් වැඩිපුර කියන්නේ මොකද්ද? අනුර දිසානායක මාලිමාව. ඒ නිසා අද අප රටේ හැම දේශපාලන වේදිකාවකම වැඩිපුරම කියවන නම තමයි අනුර කුමාර දිසානායක. වැඩිපුරම කියවන ලකුණ තමයි මාලිමාව. ඉතින් අපි දෙල්ල නැද්ද? දෙල්ලා තියෙනවා. හැබැයි මේ ජයග්‍රහණය වළක්වන්න ඒගොල්ලෝ ගොඩක් වැඩ කරනවා. ඒගොල්ලෝ දැන් ජනතාව නොමග යවන්න ජනතාව බයවද්දන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන් මේ කනගාටු කාරණ තමයි ඔය සයිත් මහත්තයාගේ වේදිකාවට නැගපු භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. හැබැයි මොකද්ද කොලයක් ගැන කියනවා? මේකේ තියෙනවලු ජාතික කොඩි අයින් කරනවා, නිරාගමික රාජ්‍යයක් කරනවා කියලා තියෙනවලු. ඉතින් අපේ ප්‍රතිපත්ති නෙමෙයි වෙන කොහෙද දිවිච්ච කොල්ලයක්. මුස්ලිම් ජනයින් ප්‍රදේශවල කියලා කියනවා අපේ ආණ්ඩුවට පස්සේ ඒගොල්ලන්ට ආගම කියන්න දෙන්නේ නැහැලු. පල්ලි ආගම අර කියන්න දෙන්නේ නැහැ කියලා කියනවා. රැවුලවන් දෙන්නේ නැලු, තොප්පි දාන්න දෙන්නේ නැහැ. මේ වගේ කතාවක් කී گیا۔ ඒ නිසා මේ කියන බොරු ටිකට අපි කවුරුත් කලබල වෙන්න එපා. තව තව බොරු කියાવી නිර්මාණශීලීව සතියක් දෙකක් යන මඩපාරක්වත් ගහන්න බැරි තරම් දුර්වල පක්ෂයව. ඒගොල්ලන්ට මේ වැඩේ කරන්න බෑ. ඇත්ත ඒකට ඒගොල්ලෝ බංකොලොත් වෙලා තියෙන ඇයි අපේ රටේ රට හදන්න කැමති ඇත්ත මිනිස්සු ඉන්නේ කායකද? අපේ රටේ ජනතාව එකතුලා ඉන්නේ මාලිමාවත් එක්ක. ඒ නිසා මාලිමාවට මඩ ගාලා ඒ ගමන වළක්වන්න ඒගොල්ලන්ට පුළුවන් කමක් නැහැ. මේ අතර ජාතික ජනබලවේගයේ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. තම සංවිධානයේද ඇතැම් කණ්ඩායම් අසත්‍ය බරපතල චෝදනා සිදු කරන බවයි එහි නියෝජිතින් මෙහිදී පෙන්වා දුන්නේ. අපිට එරෙහිව බරපතල චෝදනා එල්ල කරනවා අදිටන විශ්‍රාමික සාමූහය කල්ලියක් කියලා අපි හඳුන්වනවා ජාතික ජනබලවේගයේ. ඒ වගේම රටේ ප්‍රචණ්ඩත්වය ඇතිකරන්න හදපු සහ හැදිච්ච සමූහයක් කියලා ඔවුන් චෝදනා කරනවා. ඒ වගේම අපි මේ අවි ආයුධ එකතු කරනවලු මේ රටේ ජනතාව භීෂණයට පත් කරන්න ඔවුන් මේ අසත්‍ය මේ ද්වේෂ සහගත චෝදනාව මේ අපි හමුවේ මේ එල්ල කරන්නේ. අපි ජනතාවට කියන්න කැමති ඔවුන් ඒ විදිහට චෝදනාවක් එල්ල කරනවා නම් සාක්ෂිත් සමග ඉදිරිපත් කරන්න. අපි ඉන්නවා විවෘතව මහජනයා විරසක කරන්න, නොමග යවන්න, බොරු කීම සඳහා කාගේ හෝ මොකක් හරි මේ දේශපාලන පක්ෂයක අතකොළුවක් වෙලා කාගේ හරි මේ කියන දේවල් වලට බොරු වලට හවු වෙලා වුන් මේ ඉදිරියට ඇවිල්ලා මේ කියන්නේ. ඉතින් අපි මේ ත්‍රිවිධ හමුදාවේ මේ විදියට සේවය කරලා අපි ජාතික ජනබලවේගයත් එක්කමනේ අපේ මතවාදය අපි ප්‍රකාශ කරන්නේ. කාටවත් හැංගි හොරා අපි කරන්නේ නැහැ. අපේ හැඳුනිම්වීම, අපේ ඩෙන්ටිටි එක ඕන කෙනෙකුට තියෙනවා, ඕන කෙනෙක් දන්නවා. ඉතින් එහෙම තැනකදී අපි මේ නීති විරෝධීව යම් යම් දේවල් කරනවා කියලා නොයෙකුත් චෝදනා එල්ල කිරීම ඉතාමත්ම බරපතල චෝදනාව. ඒ සම්බන්ධයෙන් අපි අනිවාර්යෙන් කටයුතු කරන්න ඕන.